නවවුරු දවසේ සත්‍ය සීතින් දකින්න එකතු වන්න සීත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම හර්ෂ මුදන්නක ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මිනිසාගේ ආධ්‍යාත්මික පිරිහීමට විසඳුම් ලබා දිය හැක්කේ බෞද්ධ දර්ශනය තුලින් පමණයි. ජනපති කියයි. මහා මැතිවරණයේ 20 වැනි සංශෝධනයට පෙර එක්සත් ජාතික පක්ෂ මහලේකම්. මැදිරිගිරියේ තද සුළඟින් නිවාස 25කට හානි. නේපාල භූකම්පණයෙන් මියගිය සංඛ්‍යාව 7000 ඉක්මවයි. මිනිසාගේ ආධ්‍යාත්මික පිරිහීමට විසඳුම් ලබා දිය හැක්කේ බෞද්ධ දර්ශනය තුළින් පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඓතිහාසික මයිංගන රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සව සැමරුමට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කර සිටියා. ඓතිහාසික මයිංගන රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සව සැමරුම් මුලලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද සහභාගී වුණා. බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානයෙන් මෙත් සිතින් ගුණවඩුම යන තේමා කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙනවා. නව තාක්ෂණික ලෝකයේ සහ වාණිජ සමාජය සමග සිදුවන මිනිසාගේ ආධ්‍යාත්මික පිරිහීමට විසඳුම් ලබා දිය හැක්කේ බෞද්ධ දර්ශනය තුළින් බව මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවා. නවපාරපුරට බෞද්ධ දර්ශනය පිළිබඳ දැනුම සහ අවබෝධය ලබා දීමේදී දහම් පාසල ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා භික්ෂුන් වහන්සේලාගේ දැනුම වර්ධනය සඳහා පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට අවශ්‍ය පහසුකම් සහ වරප්‍රසාද නොඅඩුව ලබා දීමට නවරජය බැඳී සිටින බවද වැඩිදුරටත් පවසා සිටියා. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව නිකුත් කරන ලද මුද්දරය සහ මුල් දින කවරේද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර දහම් පාසල් සඳහා මූල්‍යාධාර ලබා දීමද සංකේතාත්මක ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් මෙහිදී සිදු කෙරුණා. අරන්තලාව භික්ෂු සංහාරයේදී තුවාල ලබා දැනට ආබාධිත තත්වයේ පසුවන පූජ්‍ය ආදාඋල්පත බුද්ධසාර ස්වාමින් වහන්සේ වෙත මුදල් පරිත්‍යාගයක්ද ජනාධිපතිතුමා අතින් මෙහිදී පිරිනමනු ලැබුවා. හුණුපිටිය ගංගාරාම විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධරක්ෂ්මී වෙසක් කලාපය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විවෘත කරනු ලැබුවා. කොළඹ දෙක හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සහ අරලියගහ මන්දිරයේ එක්ව වාර්ෂිකව සංවිධානය කරන බුද්ධරක්ෂ්මී ජාතික වෙසක් මංගල්‍යය ඊයේ උත්සවශ්‍රීයෙන් ආරම්භ වුණා. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් බුද්ධරශ්මී ජාතික වෙසක් මංගලයේ විවෘත කරනු ලැබුවා. මේ සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, නන්දිමිත්‍ර ඒකනායක, දයා ගමගේ යන මහත්වරුන් සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව අමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මියද එක්ව සිටියා. මෙහිදී ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීසර නායක හිමියන් විසින් කෙටි අනුශාසනාවක්ද සිදු කරනු ලැබුවා. බුදු දහමේ ආනන්තරය කර්ම පහයි. මව් මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ලේ සැලවීම, සංඝ ભેදය. ඒකෙන් අපි අවබෝධ කරගන්න ඕන සංඝ රත්නය කියන වස්තුව කුමක්ද කියලා. ශ්‍රීමත් ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, මේ රටේ පාලි සංස්කෘත භාෂාව නැත්තරම නැති වෙන වෙලාවක අපේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන ඇමති කාලේ ඒ ප්‍රාචීන විභාගය නැති නොවෙන්න රැක්කා. කිසි ජාතියක් ආගමක් කුලයක් පළාතක් දේශපාලනයක් නොබල එදා අධ්‍යාපන ඇමති කාලේ එතුමා උපාධිධාරීන්ට පත්වින් දුන්නා. මේ විහාරස්ථානයේ මුල් වෙලා
අපේ රයින් වික්‍රමසිංහ මැතිතුමා තරුණ කටයුතු ඇමති කාලේ එතුමාගේ සංකල්පයක් හැටියට අපි ආරම්භ කරපු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය අද මේ රටේ දහස් ගණන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීමට මූලිකත්වයක් ගත්තා. අද මේ වෙසක් කලාපය කියන්නේ තරුණ ශ්‍රමය ශක්ති අපේ ගුරුවරුන්ගේ දරුවන්ගේ හයිය තරුණ ශ්‍රමය මේ සඳහා කැප වුණේ රයින් වික්‍රමසිංහ මැතිතුමා තරුණ කටයුතු ඇමති කාලේ ඒ දපාපු අත්තිවාරම උඩයි. නිර්මලත්වය කියන්නේ අවංකත්වය. කාගෙ ඇතුළත් වැරදි වෙන්න පුළුවන්. වැරදි සිද්ධ වෙන්න පුළුවන්. වැරද්ද නිවැරදි කරගත හැකි ආනන්තරීය කර්මයක් නොකළ ඕන කෙනෙකුට තමන් කළ වැරදෙන් නිදහස් වීමේ භාග්‍ය තියෙනවා. හැබැයි කවදා හරි විපාක දෙන්නත් වෙනවා. යට ගියාව අමතක කරන්නත් නරකයි. වර්තමානයේ අපි හොඳින් ජීවත් වෙන්නත් මතක තියාගන්න ඕන. ඒ තුලින් අනාගතයත් හදාගන්න ඕන. ශ්‍රීමත් ජනාධිපතිතුමා පෝප්තුමා ආපු දවසේ ඒ උත්සවයට සම්බන්ධ වෙලා එදා අපේ විහාරස්ථානට ආගමික වත්පිළිවෙත් කරන්න ආවා. මම එතුමාට වචන දෙකයි කිව්වේ. අර ජනාධිපතිතුමනි, තමුන්නාසගේ විවේකය රැක ගැනීම අත්‍යවශ්‍යයි. දෙවෙනි එක කේන්ති ගන්න එපා. මේ ප්‍රතිපත්ති දෙක උඩ ගියොත් තමුන්නාසේ බලාපොරොත්තු සියල්ල ජයග්‍රහණය කරයි. ඒ වගේම 19 වෙනි ව්‍යවස්ථාව සියලු දෙනාගේම කැමැත්තෙන් ඔබතුමා අනුමත කරගත්තා. ඒ ජයග්‍රහණය අර කොස්මාම වගේ CWU කණ්ණම් කරතුමාල වගේ DS සේනානායක මැතිතුමාල වගේ මේ රටේ ඔබතුමා නැති කලක ඔබතුමාගේ දෙමව්පියන්ට ගෞරවයක් වෙන්න ඒ පවති. මේ වෙසක් උත්සවයේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන සංකේතයක් බවට පත් කළා තිබෙනවා. ඒ දිනය සංකේත දිනයක් හැටියට වෙන් කරන්න පුළුවන් වුණේ කර්නල් හෙන්රි ඕල්කොට් මැතිතුමාගේ යෝජනාවක් අනුව. අපිට විශේෂයෙන්ම බෞද්ධ කොඩිය සකස් කරලා දීලා වෙසක් පොහොය දිනේ පහනක් පත්තු කරන්න කියලා එතුමා උපදෙස් දුන්නා. එතනින් ආරම්භ කරපු මේ ව්‍යාපාරය තමයි මේ අපි ඉතා ඉහළ මට්ටමින් වෙසක් පොහොය දිනේ හැටියට මේ රටෙත් රටවල් ගණනාවකත් අදහන්නේ. විශේෂයෙන් ඊට පස්සේ වෙසක් පොහොය දිනය රජයේ නිවාඩුවක් කරන්න ඒ වගේම සටනක් කරගෙන ගියා. ඒ සටනත් සාර්ථක වුණා. ඒකත් සාර්ථක වුණාන් පසුව තමයි මේ පහන පත්කරන එකත් මේ කූඩු හදන්න ඉදුළු ආලා කියවදවන්න තොරන් හදන්න දන්සැල් දෙන්න මේ වැඩ කටයුතු සියල්ලම විශේෂයෙන්ම අපි ආරම්භ කළාද ගෙනියන්නේ. ඒ වගේම අද ටිකරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමා යටතේ අපි අලුත් යහපාලන යුගයකට අවතීර්ණ වෙලා තිබෙනවා. බුදුරජාන් වහන්සේ දේශනය කරා වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියලා. ඉතින් ජාතීන් අතර වෛරය ඇති කළා, ආගම් ભેද ඇති කළා මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ රටේ ජනතාව එකතුම කරගෙන ශ්‍රී ලාංකික ජනතාවක් හැටියට හැම ආගමක්ම ගරු කරලා හැම සංස්කෘතිය උදව් කරලා යන යුගයක් අපි ආරම්භ කළා තියෙන්නේ. ගංගාරාමයෙන් මේ වෙසක් කලාපය ගැන අපේ නායක ස්වාමීන් වහන්සේ ගත්ත උනන්දුව අපි උන්වහන්සේටත් ඒ විහාරස්ථානටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. සකල ලෝකවාසී බෞද්ධයන්ගේ මහා මංගල්‍යය වන වෙසක් පුන් පොහොය දිනය ලක්වාසී සැවම මහත් බැතියෙන් සමරනු ලැබුවා. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ලක්වැසි බෞද්ධ ජනතාව ඊයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සබරනු ලැබුවා. සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ඊයේ දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල දාන සීල භාවනා වත්පිළිවෙත්වලට මුල් තැන දෙමින් පින්කම් පැවැත්වුණා. මහියංගණය රජමහා විහාරය, අනුරාධපුරය මහනුවර ශ්‍රී දළදා මාලිගය, කැලණිය රජමහා විහාරය ආදී බෞද්ධ වෙහෙර විහාරස්ථාන සැදැවතුන්ගෙන් පිරී ඉතිරි ගොස් තිබුණා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බුද්ධ ශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඓතිහාසික මහියංගන පුදබිමේදී පැවැත්වෙනවා. මේ නිමිත්තෙන් මහියංගන රජමහා විහාරයේ අද දිනේද විවිධ පින්කම් හා ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. මෙවර කොළඹ හුණුපිටිය ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය, බෞද්ධාලෝක වෙසක් කලාපය, ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය ආදී වෙසක් කලාපයන්හි දර්ශනීය පහන්කූඩු, දන්සැල්, භක්තිගීත ආදී අංග රැසකින් සමන්විත වන අතර ඒවා නැරඹීම සඳහා කොළඹ නගරයේ වෙත රාත්‍රියේ විශාල ජනකායක් එක්ක සිටියා. ලක්වාසී බෞද්ධ ජනතාව මෙන්ම 2015 සම්බුදු තෙමුගුල විවිධ රටවල් උත්කර්ෂවත් ලෙස සමරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ තෙමගුල සමරමින් ලෝපුරා බෞද්ධයින් විවිධ උත්සව සංවිධානය කර තිබුණා. ලෝපුරා බෞද්ධ රටවල් රැසක් විවිධ පෙරහැරවල් ආගමික පුද පූජා මෙන්ම ආශිර්වාද පූජාද පැවැත්වුවා. තායිලන්තයේ, මැලේසියාව, නේපාලයේ වැනි රටවල්ද මෙලෙස වෙසක් උත්සවයේ සමරනු ලැබුවා.
වෙසක් උත්සවයේ නිමිත්තෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1500ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. කොළඹ නගරය තුළ තොරණ 9ක් වෙසක් කලාප 15ක් සහ දන්සැල් 52ක් පැවැත්වෙන බවට වාර්තා වී තිබෙනවා. කොළඹ නගරය තුළ විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා පොලිස් නිලධාරීන් 1500ක ප්‍රමාණයක් යොදවනු ලබනවා. එම නිලධාරීන් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරිය යොදවන අතර නිල ඇඳුමට අමතරව සිවිල් ඇඳුමෙන්ද රාජකාරිය යොදවනු ලබනවා. ඊට අමතර වශයෙන් කොළඹ නගරය තුළ රථවාහන හැසිරවීමේ රාජකාරිය සඳහා නිලධාරීන් 800ක ප්‍රමාණයක් යොදවනු ලබනවා. විශේෂයෙන්ම කුඩා ලොරි රථ, ත්‍රීරෝද රථ, ට්‍රැක්ටර් රථ ආදී ප්‍රමාණයක් රටවාගෙන ගමන් කිරීමෙන් වළකින ලෙසට ඉල්ලා සිටිනවා. ඒ වගේම පාපැදි සහ යතුරුපැදි කරුවන් එම පාපැදි සහ යතුරුපැදි පැදවීමේදී ඉතාමත් සැලකිලිමත්ව පදවන ලෙසට ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම කුඩා දරුවන් පාපැදි නොසැලකිලිමත් ආකාරයෙන් මෙම වෙසක් දිනවල පදවාගෙන යන අවස්ථා දැක තිබෙනවා. ඒ පිළිබඳවද වැඩිහිටියන් අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මේ ආගමික උත්සවයක්. මෙම ආගමික උත්සවයට පටහැනි වන ආකාරයෙන් ක්‍රියා කරන පුද්ගලයන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. කොළඹින් පිට ප්‍රදේශවල පැවැත්වෙන උත්සව ඒ පොලිස් කොට්ටාෂ වලින් ආරක්ෂාව යොදවා ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාවට පමණක් සීමාන වූ බුද්ධ දර්ශනය ලෝවටා සියලුම බෞද්ධ ජනතාවගේ මෙන්ම වෙනත් ජාතීන්ගේද ආධ්‍යාත්මය නගා සිටීමට සමත්ව තිබෙනවා. දන්දීම නම් උතුම් ගුණාන්ගේ මනුෂ්‍යයාට සමීප කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින්. ජපාන් ජාතිකයෙකු විසින් සිදු කළ අපූරු දන්සලක් අපගේ කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසින්. නිෂිකෝ ජාත්‍යන්තර ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ජපාන් නූඩල්ස් දන්සලක් ඊයේ පැවැත්වුණා. ඒ බොර්ලස්කමුව ප්‍රදේශයේදී. මෙහිදී ජපානයේ සිට ගෙනවන ලද නූඩල්ස් පිසින ලද්දේ ජපන් ජාතික ශිෂුවෝ කිකුචි මහතා අතින් වීම විශේෂත්වයක්. මෙහිදී පිසින ලද ජපන් නූඩල්ස් ආහාරයට ගැනීම සඳහා විශාල ජනතාවක් එක්ව සිටියා. දැන් කෙටි විරාමයක්. අවුරුදු 20කට පසුව එක්සත් ජාතික පක්ෂයේ සැබරු සාර්ථකම මැයි දිනය මෙවර පැවැත් වූ බව එම පක්ෂයේ බලේකම් කබීර් හෂීම් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද සිරිකොත පක්ෂ බුලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින්. දින 100ක් ඇතුළ මේ රටේ වැඩ කරන ජනතාවට සහන කීපයක් ලබා දෙන්නට පුළුවන් වුණා පමණක් නෙවෙයි, මේ රටේ ස්වාධීනත්වය ලබා දෙන්නට 19 වෙනි සංශෝධනයත් එක්කත් පුළුවන් වුණා කියන එක ලොකුම ජයග්‍රහණයක්. එක්සත් ජාතික පක්ෂ මැයි පෙළපාලියක් අන්තිමේට පවත්වන්නේ අවුරුදු 20කට වගේ කාලයකට කලින්. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමුන්ගේ කාලේ පසුව අපි තිබූ මේ මැයි රැලිය මුළු රටම නියෝජනය කරපු මැයි රැලියක් හැටියට අපි දකින්නේ. අපේ මැයි රැලිය පටන් ගන්නේ සවස 2 හමාරට විතර. එදා පෙළපාලියේ අන්තිම ටික එතනින් පිටත් වෙන්නේ හවස 6:45ට 7ට විතර. කියන්නේ එච්චර තරම් විශාල සෙනගක් ඉන්නවා. සමහර අය විවිධ අවස්ථාවල් වල කියනවා පාර්ලිමේන්තුවේ සුළුතරයක් තියෙන ආණ්ඩුවක් කියලා. පාර්ලිමේන්තුවේ සුළුතරයක් තිබුණත් රටේ බහුතරයක් තියෙනවා කියන එක එක්සත් ජාතික පක්ෂය පැහැදිලිව මේ මැයි රැලියෙන් ප්‍රදර්ශනය කරනවා.
ආණ්ඩු පක්ෂයක් හැටියට හිටියත් අපි CTB බස් පාවිච්චි කිරීම සියලුම පක්ෂවලට අයිතිය ලබා දෙනවා. අපටත් මුදල් ගෙවල තමයි CTB බස් ගන්න වෙන්නේ. හැමෝටම එකම නීතියයි. ඉතින් අපි මේ යහපාලනය මේ විදිහටම ආරක්ෂා කරමින් මේ මැයි රැලිය සාර්ථක කරගන්නට අපට උදව් උපකාර කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටම අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමතියි. ආණ්ඩු දවස් 100ක් ඉවරයි. මේ දින ඉවරයි. අනිවාර්යම ඡන්දයකට යනවා. මොකද ඒක අපේ දිනසිය ඇතුලේ තියෙනවා. මේ ජනතා අපේක්ෂාවන් ඉටු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ නිසා මැතිවරණයක් අත්‍යවශ්‍යයි. ඒක අපේ වගකීමක්. අලුත් මැතිවරණ ක්‍රමයක් එක්ක ගැහුවත් නැත්නම් ඒක ඉස්සෙල්ලම ඡන්දය යනවා. 20 වෙනි සංශෝධනය තුළ ක්‍රමවේදය ස්ථාපිත කරනවා. ඒ ක්‍රමවේදෙම ක්‍රියාත්මක කිරීමට පුළුවන් වේද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඊටාම කෙටි කාලයකින් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සකස් කිරීමේ ප්‍රශ්න තියෙයි. විවිධ පක්ෂවල තියෙන මත අනුව ක්‍රමය ගැන විවිධ මත තියෙනවා. එක ක්‍රමයකට හැමෝම කැමති නම් ඒ ක්‍රමයටම ඡන්දය තියන්න පුළුවන් මේ පාර. නමුත් ඒක අකමැති නම් එතකොට ඒක තව සාකච්ඡා කරලා ගන්න ඕනේ නිසා ඒ අනුවම ඡන්දය කල් දාන්න බෑ. ඒ නිසා ඡන්දය සමහර විට තියෙන ක්‍රමයටම තියලා ඉදිරියේදී ආපහු අලුත් ක්‍රමයට යන්න ඉඩ තියෙනවා. පසුගියදා නේපාලයේදී සිදු වූ දරුණු භූකම්පණයෙන් විපතටපත් ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ත්‍රිවිධ හමුදා කණ්ඩායම මේ වන විට රෝගීන් විශාල සංඛ්‍යාවකට ප්‍රතිකාර සිදු කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අවහිරව තිබූ මාර්ග රැසක් යළි පිරිසකර කිරීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් සමත් වූ බවයි. නේපාලයේ සහන සේවා කාර්යයන්හි නියුතු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා කණ්ඩායම මේ වන විට රෝගීන් 1500කට අධික ප්‍රමාණයකට වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය පහසුකම් සලසා ඇත. කත්මණ්ඩු නගරයට කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි ඩොලල්ගාඩ් ප්‍රදේශයේ ආශ්‍රිත සහන සේවා කටයුතු ශ්‍රී ලංකාව වෙත පැවරී ඇති අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉතා ධෛර්යයෙන් හා කැපවීමෙන් යුතුව මේ කාර්යයන්හි නිරත වන බව හමුදා කණ්ඩායම් භාරව සිටින මේජර් ජෙනරාල් මෛත්‍රී ඩයස් මහතා පවසයි. ගොඩනැගිලි සහ කඳු කඩා වැටි අවහිර තිබූ මාර්ග ගණනාවක්ද ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායේ සාමාජිකයින් විසින් යළි යථාතත්වයට පත් කර තිබේ. මේ නිසා දොළල්ගාඩාවට ග්‍රාමීය ප්‍රදේශයන් නිවසෙන ලක්ෂයක පමණ ජනතාවට සහන සේවා සැපීමේ ඉඩහසර විවෘත වී ඇත. සිපගාඩ් පළාතේ එල්ලෙන පාලමක් කඩා වැටීම නිසා ගම්මාන කිහිපයක් දින 6ක් තිස්සේ හුදකලාව තිබූ අතර ශ්‍රී ලංකා හමුදාවෝ පසුගිය 30 වනදා ඒ පාලම යළි පිළිසතර කිරීමට සමත් වූහ. මේ නිසා ඒ ගම්මානය වෙත ආහාර හා වෛද්‍ය ආධාර යැවීමට හැකියාව දැන් ලැබී තිබේ. නේපාලයේ වෙසක් උත්සව සැමරීම අද දිනට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාවන් විශේෂ වැඩසටහන් කීපයක්ද දියත් කිරීමට නියමිතයි. මැදිරිගිරිය ප්‍රදේශයට බලපෑ සුළිසුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කීපයකට හානි සිදු වී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ නිවෙස්වල ජීවත් වන ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවද වාර්තා වෙනවා. ඊයේ පස්වරු 4:30 පස්වරු 5:00 කාලය තුල මැදිරිගිරිය ප්‍රදේශයට බලපෑ සුළිසුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 25කට පමණ හානි සිදු වී තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සුළිසුළඟෙන් තලාකොළවැව ප්‍රදේශයේ නිවාස 13කටත් වඩිගවැව, අලුත්වැව, සන්සුන්ගම සහ කාඹිලියාව යන ප්‍රදේශවල නිවාස කිහිපයකටත් හානි සිදු වී ඇති බවයි. මැදිරිගිරිය ප්‍රදේශයට බලපෑ සුළිසුළං තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසුමකදී එහි කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා පවසා සිටියේ මෙවන් අදහසක්. මේ දිනවල පවතින්නේ අන්තර්මෝසන් කාලගුණ තත්ත්වයක්. එම නිසා අවස් කාලයේදී බොහෝ ප්‍රදේශවල ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මේ ගිගුරුන් සහිත වැසි ඇතිවන විට තාවකාලික තදසුරන් ඇති වෙන්න පුළුවන්. මේ අවස්ථාවක් තමයි ඊයේ මැදිරිගිරිය ප්‍රදේශයේ වාර්තා වෙන්නේ. දවසේ පුවත්පත් විපරම දැන්. දිනමින නාමල්ගේ ආරක්ෂකයා අත්අඩංගුවට, മന്ത്രി ප්‍රකාශයට පරීක්ෂණ, දූෂණ මර්ධනයට විදෙස් බැංකුවල සැඟවූ මුදල් සෙවීමට පූර්ණ සහය, ජනපති අගමැති හමුවේ ජෝන් කෙරී කියයි, ජනපති සමාවෙන් සිරකරුවන් 488කට නිදහස, ඇවන්ගාඩ් පරීක්ෂණ වාර්තා 5ක් නීතිපති හමුවට, අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට මිලියන 5000ක් වැය කර මාධ්‍ය දැන්වීම. දිවයින මොස්කව් ගින්නට ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යයා බිලි. සීනුවෙන් සමුගත් සෝමවංශ ට්‍රැක්ටරයෙන් නැයි. හිටපු ඇමති ජෝන්ස්ටන් හෙට මූල්‍ය අපරාධ කොට්ටාශයට කැඳවයි. ගිරාගල කඳුමුදුනින් මුහුදට වැටුණු ඉරාන ජාතිකයා මරුට. මව්බිම
ආසාවෙන් හදපු වෙසක් කූඩු කැතයි කියලා විදුහල්පතිනිය සිසුන් දෙදෙනා පාසලෙන් එළවලා. ලොව ලොකුම සමාධි බුදු පිළිමය රම්බඩගල්ලේදී නිරාවරණය වෙයි. වෙසක් පෝයදා ඉන්දියාවේ මැච් එකකට ලංකාවේ මහා බුකියක ඔට්ටු අල්ලලා. ඔබාමා ලංකාවට එනවා. වෙසක් පොහෝදා අටමස්ථානයේ බැතිමතුන්ගෙන් පිරේ. පිස්තෝලයක් රැගෙන ජනපති අසලට ආ මන්ත්‍රී රැකවලා අත්අඩංගුවට ගනි. ලංකාදීප බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය විවෘත කර. මෛත්‍රී මහින්ද හමුව අනිද්දා. තැන කථානායක නිලනිවස. ඇමති ජෝන් අල්ලස් අධ්‍යක්ෂක ජෙනරාල්. විශ්වාසභංග න්‍යාය පුස්තකේ. ජනපතිගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවට පිස්තෝලයක් ගෙනේම. නාමල්ගේ රැකවලා රිමාන්ඩ්. ඇමරිකාව දිගටම ශ්‍රී ලංකාව සමගයි. රාජ්‍ය ලේකම්ගෙන් පොරොන්දුවක්. යලිත් කෙටි විරාමයක්. මධ්‍යධරණී මුහුදේදී අනතුරට පත්ව සිටි අනවසර සංක්‍රමණිකයින් 50,000කට අධික පිරිසක් පැය 48ක් තුළදී මුදවා ගැනීමට ඉතාලි බෙරලා ආරක්ෂක කණ්ඩායම් සමත් වුණා. ඔවුන් පවසන්නේ මෙම වසර තුළදී තමන් සිදු කළ විශාලතම ජීවිතාරක්ෂක මෙහෙයුම මෙවන බවයි. ඉතාලි හා ප්‍රංශ වෙරළා ආරක්ෂක බටයින් එක්ව සිදු කළ මෙහෙයුම් 17කදී මෙම අනවසර සංක්‍රමණිකයින් පිරිස මුදාගෙන තිබෙනවා. විදේශ වාර්තා පවසන්නේ එසේ මුදාගත් අනවසර සංක්‍රමණිකයින් පිරිස 5,800ක් වන බවයි. එයින් 900 දෙනෙකු පමණ ඉතාලියට අයත් නෞකාවකින් අද උදෑසන සිසිලි දූපත වෙත රැගෙන වී තිබෙනවා. එසේම අනවසර සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක තිබී මියගිය පුද්ගලින්ගේ සිරුරු 10ක්ද වෙරළා ආරක්ෂකයින් හට හමු වී ඇති බවයි විදේශ වාර්තා පවසන්නේ. ඒ අනුව යුරෝපයට ඇතුළු වීමට උත්සාහ දරා මේ වසර තුළදී පමණක් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලින් සංඛ්‍යාව 1,750ක් වනවා. හමුදා බටයින් රැගත් අමරිකානු ගුවන් යානයක් නේපාලයට ළඟා වුණා. ඒ පසුගියදා බලපෑ භූකම්පණයේ පීඩාවට පත්ව සිටින්නන් හට අවශ්‍ය ආධාර බෙදා දීමේ කටයුතුවලට සහාය ලබා දීම සඳහායි. පසුගියදා බලපෑ දරුණු භූකම්පනය හමුවේ විපතට පත්ව සිටින්නන් හට සහන ලබා දීමේ කටයුතු තවමත් බරපතල ගැටලුවක් බවට පත් වී තිබෙනවා. ඒ අනුව අදාළ කටයුතු සඳහා සහාය ලබා දීමට ඇමරිකාව සිය හමුදා බටයින් පිරිසක් නේපාලය වෙත පිටත් කර හැරියා. එසේම භූකම්පනයේ බලපෑමකට ලක් වූ කඳුකර ප්‍රදේශ කීපයක් මේ වන විට නායයාමේ අවදානමකට ලක්ව ඇති බවයි නේපාල බලධාරීන් පවසන්නේ. මේ අතර මතුවී ඇති අවහිරතා හමුවේ විශාල ප්‍රමාණයේ ගුවන් යානා කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑමද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. කෙසේ නමුත් ආධාර රැගත් ගුවන් යානා කිහිපයක් අද දිනේත් කත්මණ්ඩු ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ බව විදෙස් වාර්තා පවසනවා. මේ අතර භූකම්පණයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලින් සංඛ්‍යාව 7000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව වාර්තා වන්නේ 14,021ක් ලෙසයි. පසුගියදා උපත ලැබූ බ්‍රිතාන්‍ය රජපවුලේ නවතම සාමාජිකාවට තවමත් නමක් තබා නැහැ. ඇගේ නම කුමක් වේවිද යන්න පිළිබඳව බ්‍රිතාන්‍ය තුල පවුන් මිලියන ගණනකින් ඔට්ටු තබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. බ්‍රිතාන්‍ය රජකිරුලේ සිව්වන හිමිකාරිය ලෙස උපත ලැබූ ඇයට නමක් තැබීම රජපවුලේ පාරම්පරික චාරිත්‍රවලට අනුව ඉක්මනින් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව ඇගේ නම කුමක් වේවිද යන්න පිළිබඳව ඇතැම් බ්‍රිතාන්‍යයන් මේ වන විට පවුන් මිලියනයක වටිනාකමකට ඔට්ටු තබා තිබෙනවා. ඒ අනුව පුංචි කුමරියගේ නම චාලට්, ඇලිස්, ඔලිවියා, වික්ටෝරියා හෝ එලිසබත් යන නම් වලින් එකක් වනු ඇති බවටයි බ්‍රිතාන්‍යයන් අනුමාන කරන්නේ. එහෙත් දියණියකට මහත් ආශාවක් දැක්වූ සිය මෑණියන්ට ගෞරවයක් ලෙස තම සිඟිත්තියට ඩයනා ලෙස නම් තැබීමට විලියම් කුමරු තීරණය කරනු ඇති බවද ඇතැමුන් පවසනවා. ඉන්දිය ප්‍රීමිලික් තරගාවලිය යටතේ තරග දෙකක් ඉහිය පැවැත්වුණා. එම තරග දෙකෙන් මුම්බයි ඉන්දියස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල් කණ්ඩායම ජය වාර්තා කළා.
ඊයේ පැවති පළමු තරගයේ ඌයේ මුම්බයි ඉන්දියස් කණ්ඩායම සහ කින්ග්ස් 11 පංජාබ් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය දිනාගත් මුම්බයි ඉන්දියස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිපිසි මුම්බයි කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සබඳතාවක් ගොඩනැගුවා. ලෙන් සිම්සන් ලකුණු 71ක් සහ පතිව් පටෙල් ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව මුම්බයි ඉන්දියස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැබී ලකුණු 172ක් රැස් කළා. පන්දු යැවීමේදී අරුන් සින් සහ කර්වින් සින් එක් කඩුල්ල බැගින් තබා ගත්තා. අනතුරුව ලකුණු 173ක ඉලක්කයක් හඹා ගිය කින්ග්ස් 11 පංජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 149ක් පමණයි. කින්ග්ස් 11 පංජාබ් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩේවිඩ් මිලර් ලකුණු 43ක් සහ මුරලි විජේ ලකුණු 39ක් රැස් කළා. පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 2ක් තබා ගත්තා. ඒ අනුව මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 23කින් තරගයේ ජය ගත්තා. තරගයේ වීරයා ලෙන් සිම්සන්. මේ අතර IPL තරගාවලියේ 36 වන තරගයේ ලෙස ඊයේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සහ දිල්ලි ඩෙයා ඩේවිල්ස් කණ්ඩායම අතර තරග වැදුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 189ක් රැස් කළා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අජින්ක්‍යා රෙහාන් නොදැවී පන්දු 54ක් තුළ ලකුණු 91ක් සහ කරුන් නෙයා ලකුණු 61ක් රැස් කළා. නදන් නීල් සහ ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ල බැගින් දබා ගත්තා. අනතුරුව දිල්ලි කණ්ඩායම ලකුණු 190ක ජයග්‍රහයි ඉලක්කයක් හඹා ගියා. නමුත් ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 175ක් පමණයි. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් නායක දුමිනි ලකුණු 56ක් සහ සෞරභ් ටිවාරි ලකුණු 28ක් රැස් කළා. පන්දු යැවීමේදී ස්ටුවර්ට් විනී සහ ජේම්ස් ෆොල්කන කඩුලු 2 බැගින් තබා ගත්තා. තරගයේ වීරයා රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ අජින්ක්‍යා රහාන්. ඒ සමගින් අද නිමිති ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්වනවා. අමයමු හෙටත් රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.